සිල්ව කැන්ඩී දෙමළ විද්‍යාලයේ පිහිටි නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ අධ්‍යාපන කොට්ටාශේ. මෙහි අධ්‍යාපනය හදාරන සිසුන් බොහෝ දෙනෙකුගේ දෙමව්පියන් තේ කර්මාන්තයේ නියැලෙන වතු කම්කරුවන්. විදුහලේ ප්‍රාථමිකාංශයේ දරුවන්ට බොන්න වතුර ටිකක් තිබුණේ නැහැ. මේ ගැටලුව නිවැරදිව හඳුනාගත්තේ ගම්මැද්ද ගේන්ගෙට ක්‍රියන්විතේදී. එයන්ම අදවැනි සතුටු දවසක් සිල්ව කැන්ඩී විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ දරුදරියන්ට මෙන්ම දෙමව්පියන්ටත් උදා වුණා. ඒ මෙතෙක්කල් දුක් විඳි පානීය ජල ගැටලුව අදින් අවසන් වන නිසා. මේ ජල ගැටලුව විසඳීමට මූල්‍යානුග්‍රහය ලබා දුන්නේ ශ්‍රී ලංකා ගුවන් නියමුවන්ගේ සංසදය. ජල ව්‍යාපෘතිය සිසු අයිතියට පත් කළේ ශ්‍රී ලංකා ගුවන් නියමුවන්ගේ සංසදයේ සභාපති කැප්ටන් නිරංජන් ජෝන් පුල්ලේ, ගම්මැද්ද නායක ෂෙවන් ඩැනියල්, නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ සහ ජාත්‍යන්තර සම්මානලාභී චිත්‍රපට අධ්‍යක්ෂ සඳුන් සෙනවිරත්න, විද්‍යාලයේ විදුහල්පති පන්නිවේල් චන්ද්‍රසේකරන් යන මහත්වරු නැතුරු පිරිසකගේ සහභාගිත්වය. රාගල පොලිස් ස්ථානයේ වැඩබලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක DHK රත්නායක මහතා සහ වලපනේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහකාර සැලසුම් අධ්‍යක්ෂ KMGP කැකුලන්දර මහතාද මේ වැඩසටහනට එක් වුණා. සිල්ව කැන්ඩි දෙමළ විද්‍යාලයේ සිසු දරුවන් තම සතුට පළ කළේ මෙහිමයි. මෙහිදී නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා පැවසුවේ රජයේ සංවර්ධන වැඩසටහන් නතර වී ඇති පසුබිමක රට පුරාම ක්‍රියාත්මක එකම වැඩසටහන ගම්මැද්ද බවයි. මේ වෙනකොට රටේ රජයේ විසින් කළ යුතු සියලු සංවර්ධන වැඩසටහන් නැවතිලා තියෙන්නේ. එවන් අවස්ථාවක ගම්මැද්ද වැඩසටහන තමයි මම හිතන්නේ ගමේ ක්‍රියාත්මක, ගමේ ඉඳලා රට පුරාම ක්‍රියාත්මක කරන එකම සංවර්ධන වැඩසටහන. ඒ නිසා මම මේක ඉහළින් අගය කරනවා. සමාජ වගකීමක් හැටියට ඔවුන් කරන්නව මේ කාර්යභාරය අපි තමත් පිළින් අගය කරනවා. ශ්‍රී ලංකා ගුවන් සේවා ගුවන් නියමුවන්ගේ සංසදයේ සභාපතිවරයාද මෙහිදී අදහස් පළ කළා. මට ලැබිලා තියෙනවා රටවල් 25කට වඩා වැඩිය පියාසර කරලා බලන්න දකින්න. නමුත් ඒ සේරම එක්ක අද බලද්දී අද මේ මට ලැබෙන සතුට ඒ ඉස්සල්ලා ඒ රටවල තිබිච්ච සේරටම වඩා මේක මට වටිනවා. මේක උතුම්. මොකද ඔබතුමාලා තමයි අපේ අනාගතය. අපි බලන්න ඕනේ අපින් මොනවද ඕගලන්ට කරෙන්න පුළුවන්. මුළු ජීවිතේම මට මතක තියෙන මොහොතක් තමයි මේ අවස්ථාව. ගම්මැද්ද ක්‍රියන්විතේ නායක ෂෙවන් ඩැනියල් මහතාද අදහස් පළ කළා. දුවා දරුවනේ, අධ්‍යාපනය කියන්නේ ආයුධයක්. මම මෙතන හිටගෙන ඉන්නවා නම්, ගරු මහත්වරුන් මෙතන ඉස්සරහා වාඩි වෙලා ඉන්නවා නම්, ඒ අවස්ථාව ලැබිලා තියෙන්නේ අධ්‍යාපනය නිසා. මමත් පටන් ගත්තේ පුංචි ඉස්කෝලක. නමුත් මහන්සි වෙලා අමාරුවෙන් අභියෝග ජයගෙන ඉදිරියට ආපු නිසා තමයි ඒ අධ්‍යාපනය කියන ආයුධයෙන් තමයි අපිට මෙතන හිටගන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඒ හරහා තමයි රටටත් සේවය කරන්න අපිට හැකියාවක් ලැබිලා තියෙන්නේ. හැමෝම බණින, හැමෝම පහත් ලෙස සලකන අපේ මේ ලස්සන පුංචි රට අනිවාර්යෙන් ලෝකයේ ඉහළම ස්ථානයට අපිට රැගෙන යන්න පුළුවන් කියන විශ්වාසය අපිට තියෙනවා. අනිවාර්යෙන් මේ ලස්සන දරුවන්ගේ හැකියාවෙන් අපිට ඒ අවස්ථාව ලංකර ගැනීමට හැකියි කියලා අපි විශ්වාස කරනවා. විදුහලේ මැදිහත් වීමෙන් කෘතගුණ දැක්වීමක් ලෙස පැමිණ සිටි අමුත්තන්ට සමරු පළකද ප්‍රදානය කළා. විදුහල් භූමියේ පැල රෝපණය කළේ කැපකරු සංකල්පය අනුවයි. අපේ දරු පෙටවුන්ට යහපත් හෙටක් ගොඩනැගීම වෙනුවෙන් ඉදිරියටත් ගම්මැද්ද මහජන සේවා ක්‍රියාන්විතය ඔබ වෙනුවෙන් බලගැන්වෙනු ඇති. ඇත්ත කෙටියෙන්, දත්ත වැඩියෙන් සයිබර් අවකාශයේ කලබන වුවත් සලකුණ. News First YouTube channelය අදම subscribe කරන්න. News First ජනතාව සමඟ.